සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. හොඳයි සුපින්වත්නි, අද ඉතාම ශ්‍රද්ධාවෙන් මේ පිනතුන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. පින්වත්නි, මේ ජීවිතය කියලා කියන්නේ හරි පුදුම දෙයක්. අපි හිතනවට වඩා ඉක්මනට ගෙවිලා ඉවර වෙනවා. ලොකු අපේක්ෂා තියාගන්න බෑ. ඉතින් මේ ගෙවිලා ඉවර වෙන්න ඉවර වෙන්න අපි තුල කිසිම මේ බොහොම උත්තේජනයක් එහෙම නැත්නම් බොහොම සනීපයක් අපි තුල නෑ. එන්න එන්න දුකක් වැඩි වෙලා තියෙනවා. සමහර අවුරුදු 100ක් ඉන්නවා කියලා අපි හිතමු. 100ක් කවුරුත් ඉන්නේ නැහැ. අපි නිකන් අනුමාන කරමු අවුරුදු 100ක් ජීවත් වෙනවා කියලා. එතකොට යාර තියෙන මන්ද දශකයේ කියලා පොඩි කාලේ අවුරුදු 10ක් තියෙනවා. ඊට පස්සේ එතනින් පස්සේ ක්‍රීඩා දශකයේ කියලා කියනවා. එතනින් පස්සේ අවුරුදු 10ක් විතර සෙල්ලම් කරගෙන මේ පුංචි ළමයිගේ කාලේ. ඉතින් අවුරුදු 10 කොහමද අවුරුදු 6 7 වෙනකොට ඉතින් සෙල්ලම තමයි ජීවිතේ. ක්‍රීඩා දශකය. ඉතින් ජීවිතේ බරපතලම මොකක්වත් තේරෙන්නේ නැහැ. බන තේරෙන්නේ නැහැ, මොකුත් නැහැ. ඉතින් අර පොඩි කාලේ ඒ හැටි. ක්‍රීඩා දශකය කියලා එකක් තියෙනවා. එතකොට ඊට පස්සේ නෝ වර්ණ දශකය. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඉතින් හරියට රූපේ ගැන හිතනවා. ඇඳුම් පැළඳුම් ගැන හිතන එක හැටි. ක්‍රීඩා වර්ණ දශකය කියලා අපි ඒකට කියන්නේ. ඊට පස්සේ නෝ අවුරුදු 30 විතර වෙනකන් හරියට හිතනවා අපි ඒව ගැන. ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ, ගැහණු පිරිමි කතාවක් නැහැ. හැමෝම හරියට උනන්දුයි Tamange රූපේ ගැන උනන්දුයි. හැමද ඒක ඒ හැටි එක. ඒක මේ එක්කෙනෙක්ගේ ස්වභාවයක් දෙන්නෙක්ගේ ස්වභාවයක් නෙමෙයි. ඒකට අපි කියන්නේ වර්ණ දශකය කියලා. හරියට ඇඟ ගැන හුඟක් හිතනවා. සවුරු 30 විතර වෙනකොට ඒ ඇඟ ගැනත් ලොකුවට හිතන්නේ නැහැ. යම්කිසි ආකාරයක රැකියාවට ඇඟ සම්බන්ධයි නම් ඔන්න එතකොට යා ඇඟ ගැන හිතන්න පුළුවන්. දැන් හිතන්නකෝ යම් කිසි ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක්. එතකොට යාට Tamange ඇඟත් යම් කිසි ආකාරයක සංවේදී වෙන්න වෙනවා. දැන් ප්‍රවෘත්ති නිවේදිකාව. යාට එතකොට අවුරුදු 30 පැන්නත් ඉතින් යාට ඇඟ ගැනත් යා වැඩි හිතන්න වෙනවා. මොකද යාගේ රැකියාව රූපේ නිරූපණය වීමට නිරූපණ ශිල්පයට සම්බන්ධ නම්. එතකොට යාට හිතන්න වෙනවා. නමුත් අවුරුදු සාමාන්‍ය 30 විතර පැන්නට පස්සේ කවුරුත් වැඩි ඇඟ ගැන එච්චර හිතන්ට පෙළඹෙනව අඩුයි. මොකද යාට ඊට වඩා ගොඩක් වැඩේ දෙනවා. ඒකට අපි කියන්නේ බල දශකයේ කිය. ඉතින් බොහොම ජවයකින් වැඩ කරනවා යා. ඇඟ ඔලුවට ලොකු බලාපොරොත්තු තියෙන වාහනයක් ගන්න ඕන, ගෙදර හදන්න ඕන, දරුවන්ට උගන්වන්න ඕන, ගොඩක් වැඩ ඔලුවේ තියෙනවා. ඒකට අපි කියන්නේ මොකද බල දශකයේ කියලා. ඊට පස්සේ අවුරුදු 40 විතර වෙනකොට ඉතින් අර බලයත් එක්ක හැප්පිලා දැන් අත්දැකීම් තියෙනවනේ. හුඟක් අත්දැකීම් යාට තියෙනවා. අත්දැකීම් තියෙනවා. ඉතින් එයාට බලාපොරොත්තුණු ආස්වාදයේ ලැබුණේ බලාපොරොත්තුණු ආස්වාදය ලැබුණද නැද්ද කියලත් එයාට හිතා ගන්නත් බෑ. මොකද අපේක්ෂා කරපුවා ලැබිලා නැහැ. දැන් ඕගොල්ලන්ටත් ඒක තමයි වෙන්නේ. දැන් මේ පුංචි දරුවන්ගේ හිට මේ ඉන්නකොටම ඒක තමයි ආස්වාදයේ පස්සේ දුවනවා. අපිට ඒක නැමුත් ඒක ලැබිලා නැහැ. ඒක අවුරුදු 40 විතර පහු වෙනකොට ඒකට අපි කියන්නේ ප්‍රඥා දශකයේ කියලා. පොඩ්ඩක් දැනෙන්න ගන්නවා මොකද්ද මේ ජීවිතේ. බලාපොරොත්තුනේ එක ලැබුණ නෑ නේද? ඉතින් ජීවිතතරෝ විවාහ වෙලා අවුරුදු 40 විතර පහු වෙනකොට ජීවිතේ ඉතින් සමහරට දරුමල්ලොත් ලැබිලා එතකොට යාට තේරෙනවා මෙච්චර වැඩ කරලා. ආස්වාදේ ඇසින් හොයාගෙන ගිහින්, කනින් හොයාගෙන ගිහින්, නාසයේ දිවකයි මනසින් අපි හොයාගෙන හොයාගෙන ගිහින්. නමුත් ඉතින් අපට මොකක්වත් ලැබුණ නෑ නේද? කියලා ටිකක් දැනින්න ගන්නවා. ඒකට අපි කියනවා ප්‍රඥා දශකයේ කියලා. මොකද්ද ජීවිතේ සාරය කියලා එයා හොයන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට ජීවිතේ ක්‍රමානුකූලව ගෙවිලා යනකොට දුක අඩු වෙලා නැහැ. ඒක තමයි විශේෂම දේ.
මන්ද දසකින්දල ක්‍රීඩා දසකෙනකොට දුක අඩු වෙලා නෑ. ක්‍රීඩා දසකින්දල වර්ණ දසකයට ඇවිල්ලා ඇඟ ගැන හැම ගැන ඇස් ගැන ඔක්කොම ගැන හිනන්දු වුණාට, නමුත් අපිට පින්වත්නි අපි එච්චර උනන්දු වුණාට, ඒක බොහොම දැන් පුරුෂයෙක් වුණත් එමෙයා කාය වර්ධන මධ්‍යස්ථානවලට යනවා, ඇඟ පෘෂ්ටිමත් කරගන්න බලනවා, ගොඩාක් වැඩ කරනවා. සාමාන්‍ය පිරිමි ළමයෙක් වුණත් හොඟාක් වැඩ කරනවා යා නැඟ කායික පුෂ්ටිමත් භාවයේ පිණිස. දැන් එච්චරේවක් කළාට යාට අර මුල් කාලයේ දැන් තිබ්බ දුක අඩු වෙලා නැහැ. මොකද ඇඟ හදාගත්තට දුක අඩු වෙන්න නම් තමන්ගේ සිත දෙස බලන ගැඹුරු විශ්ලේෂී කුසලතාවයක් ඕනේ. ඒ කුසලතාවේ නැති තාක්කල් යාට මොකක්වත් වෙන්නේ නැහැ. ඉතින් හොමෝම ගිහින් බැලුවට පස්සේ එන්ට එන්ට දුක අඩු වෙලා නැහැ. කොච්චර වැඩ කළා දැන් බලන්න. අපි හැම අපි හරි කැමති දුක අඩු කරගන්න. අපි දුකට කැමති නැහැ. දැන් බලන්න අපේ ජීවිතයේ ස්වභාවය, අපි දුක පිළිකුල් කරරො. හැම කෙනෙක් මේ උපන් සත්‍යය ඉන්නවනේ, ඒගොල්ලෝ දුකට කැමති නැහැ. තිරිසන් සතෙක්වත් දුකට කැමති නැහැ. හිතන්නකො පූසෙක්, පූස් පැටියෙක්ගේ ඇඟ ඊටම තදින් ඇල්ලුවොත් එහෙම. එයා එක කෑ ගහලා ඒක අමනාපකමක් එයා ප්‍රකට කරනවා. හොඳට අත ගෑවොත් එහෙම එයා ඒකෙන් මනාපයි ඒකට. එහෙනම් මේ කායික වේදනාව කියන එකට තිරිසන් සතෙක්වත් කැමති නැහැ. ඇය සාමාන්‍ය ස්වභාවයෙන්ම සිත කියලා කියන්නේ දුක පිළිකුල් කරනවා. සැපේ තමයි මනාප, සැපේට තමයි යා තුළ අභිනන්දනයක් පවතින්නේ. නමුත් දැන් මේ ඔක්කොම වැඩ කරන්නේ මොකටද කියලා ඇහුවොත්, ඒ වෙන දෙයකට නෙවෙයි සැපයක් බලාගෙන. ගෙවල් හදන්නේ, රැකියා කරන්නේ, ඉගෙන ගන්නේ ඔක්කොම කරන්නේ මොකටද? සැපේ වෙනුවේ. දැන් කවුරු හරි අත්පත් කරගෙන ඉන්නවද? කවුරු හරි අත්පත් කරගෙන නැහැ. කිසිම කෙනෙක් එයා බලාපොරොත්තු වුණු සැපේ අත්පත් කරගෙන නැහැ. ඉතින් අපි හැමෝටම එහෙමයි. දැන් කවුරු හරි කෙනෙක් ඕගොල්ලන්ට හම්බෙලා තියෙනවද? කවුරු හරි කෙනෙක් කියනවා අහලා තියෙනවද? මං දැන් සැපෙන් සම්තුරුප්තිමත් වෙලා ඉන්නේ. ඉතින් මට හරි සනීපයි දැන්. ඉතින් මට නම් පුදුම සැපයක් තියෙන්නේ මේ ජීවිතය ඇතුලේ කියලා කවුරු හරි, සල්ලි තියෙන කෙනෙක් හරි, ධනවත් කෙනෙක් හරි, බලවත් කෙනෙක් හරි, කවුරු හරි කෙනෙක් කියනවද මං දැන් සැපෙන් හරි සම්තෘප්තිමත් වෙලා ඉන්නේ, මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ, මට දැන් හරි සම්තෘප්තිමත් ජීවිතයක් තියෙන්නේ කියලා කිසිම කෙනෙක් මෙහි කියන්නේ නැහැ. සම්තෘප්තිමත් වුණු ජීවිතයක් කාටවත් නැයි. එහෙනම් අපි ওই වැඩ කරන එක ඇතුලේ, ඔය අපි සැරසෙන වැඩ කරන ඔක්කොම වැඩ ඇතුලේ අපිට සම්තෘප්තිකර ජීවිතයක් කියලා එකක් ලැබෙන්නේ නැමයි. බොරු කියන්න හොඳ නෑනේ, එහෙම ලැබෙන්නේ නෑමයි. අස්වසන්ඩ බොරුවට කියන්න හොඳ නෑනේ. නෑ ඉතින් කමන්නේ, ඔයා ඔහොම වැඩ කළාම ඔයාට ආස්වාදයක් තියෙයි, අබය වෙන්න එපා. එහෙමකන් ලැබෙන්නේ නෑ, ඉස්සරහටත් ලැබෙන්නේ නෑ. හැබැයි යම් කෙනෙක් තමන්ගේ ඇතුළාන්තයේ විමසන්ට දක්ෂ වෙනවද, එයාට බඳු සැපයක් තියෙනවද? මන් දන්න සමහර උදවිය ඉන්නවා, ඒගොල්ලෝ මේ මන් දන්න සමහර උදවිය ඉන්නවා ඒගොල්ල මේ හොඟක් ලෝකේ අත්පත් කරගත්ත අය. ඒගොල්ලන්ට දිනා ගන්න දෙයක් නැහැ ලෝකේ. මම දන්නා ඉන්නවා ලෝකේ දිනා ගන්න දෙයක් නැහැ. යන්න ඕන හැම හතර දිබ්බාගයකටම යාලා ගිහින් ඉන්නේ. ආයෙගොල්ලන්ට යන්න කියලා තැනක් නැහැ. යන්න පුළුවන් උඩරිම සීමාවට ගිහින් ඉන්නේ. එතකොට ඒගොල්ලන්ට පුළුවන් අද අවශ්‍ය සියලු භෞතික සම්පත් වලින් ආඩ්‍ය ජීවිතයක් ඇතුළේ ඒගොල්ලන්ට ඕනනම් එක වචනකින් ඒගොල්ලන්ට ඒගොල්ලෝ බලාපොරොත්තු වුණු ලෝකේ අත්පත් කරගන්න පුළුවන්. හැබැයි මේ ලෝකේ අත්පත් කරගත්තා කියලා යාළට සම්තෘප්තිකර ජීවිතයක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ ඒ කියන්නේ මේ භෞතික සීමාව ඇතුලේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ හොයා ගන්නවා ඊළඟට. මේ බඳු ජීවිතයක් නම් සම්තෘප්තිකර ජීවිතයක් වෙනුවෙන් මං කොහොමද ඇතුළාන්තයේ පෙළගස්ව ගන්න? එතකොට යාට වෙන්නේ සිත ප්‍රඥාව මත යොදන කම මිසක් වෙන මොකක්වත් නෙවෙයි. සිත ප්‍රඥාව මත යෝධන කරනවා. ඒ කියන්නේ භෞතික දේවල් තියෙන එක ඇතුලේ ආස්වාද ජනක ජීවිතය පිරෙන්නේ යම් පොඩි ආස්වාදයක් උපදින්න පුළුවන්. හිතන්නකෝ කවුරු හරි කෙනෙක් මාළු කන්න කැමති කියලා. ව්‍යංජනයකට මුහුදේ ඉන්න මාළුවෙක් ආහාරයට ගන්න කැමති කියලා. හැමදාම ওই මාළුවාම කන්න ලැබෙනවා. එතකොට ඒ ආස්වාදය උපදින්නේ නැහැ. එතකොට යාට ඒ ආස්වාදය උපදින්නේ නැහැ. එතකොට අපිට තේරෙනවා, එහෙනම් මත එක දෙයක් තේරෙනවා. මොකද්ද?
අපි බලාපොරොත්තු වෙන බොහොම ආස්වාද ජනක දේවල් අපේක්ෂා කරගෙන ඒවා වෙනුවෙන් වැඩ කළේ අත්පත් කරගත්තට පස්සේ ඒ අත්පත් කර ගැනීම ඇතුළේ අපිට සම්තෘප්තිකර ජීවිතය කියලා එකක් ලැබෙන්නේ නැහැ. එහෙනම් ලෝකේ සම්තෘප්තිකර ජීවිතය තියෙන්නේ කොතනද? සිත වැඩිම මත, සිත පුහුණු කරණික මත, භාවනාව මත. එතකොට මේ භාවනාව මතදී අපි ලබන අත්දැකීම් ඇතුලේ තේරෙනවා ඒක මේ ලෝකයේ ඇතුලේ කොහෙවත් ලැබෙන්නේ නැති බව. ඒකයි මේ ලෝකෙට මෙච්චර උමනාවක් තියෙන්නේ භාවනාව ගැන හිම. ලෝකේ හරිය උනන්දුයිනේ භාවනාව ගැන හිම. නමුත් ලංකාවේ මිනිස්සු ඉතින් බෞද්ධයන්ගේ ප්‍රධාන වැඩේ ඒක. නමුත් ලංකාවේ බහුතරයක් දෙනෙක් ඒක ගැන සංවේදී නැහැ. ධර්ම විතර්ක මත සිත පවත්වන්න ඒගොල්ලෝ තුල ලොකු උමනාවක් නැහැ. දැන් අපිට හම්බ වෙනවා සමහරට ලොකුවට ධර්මයේ ගැන උනන්දුයි. මේ චිත්තචෛතසික ධර්ම ගැන තමයි හොඳට සංඛ්‍යාත්මකව හඹාගෙන හොයාගෙන ගණන් කරගෙන ඒවා මතක තියාගෙන ඉන්නේ. නමුත් අර බුද්ධ ශාසනයේ පෙන්වන ප්‍රධාන භාවිතයේ ඇතුලේ ඕන් නැත්තේ නැහැ. අනිත් එක තමයි මේ භාවිතයේ සැලැස්මක් පුද්ගලිකව තියාගන්න. මේ හැම කෙනෙකුටම කියන්න ඕන දේ තමයි ඕගොල්ලන්ගේ ඇතුළාන්තයේ පිණිස වැඩිම පිණිස ක්‍රියාමාර්ග ටිකක් පුද්ගලිකව තියාගන්න. ඒක තමයි ඔබව සනාථ කරන්නේ. ලෝකයේම කඩා වැටුණත් ඔබව සනාථ කරන්නේ අන්න ඒදී. එතකොට මේ ඒක කියන්න යන්න එපා ලෝකෙට. දැන් ඔයගොල්ලෝ මොනවා හරි ආධ්‍යාත්මික දේවල් ටිකක් කරනවා නම් ඒවා මේ වට කරගෙන කියන්න යන්න එපා. හරිද? ඒක කියන්න යන්න එපා කියන්නේ දැන් ඔබ ඕගොල්ලෝ යන ගමන ඕගොල්ලෝ විතරක් දැනගත්තාම ඇති. ඕගොල්ලෝ යම් ගමනක් යනවා නම් ඒක ඕගොල්ලෝ විතරක් දැනගත්තාම ඇති. වටේ ගෙදර ඉන්න අය නෑ ඒගොල්ලෝ ඕගොල්ලෝ ගමනක් යනවා කියලා විතරක් දැනගත්තාම ඇති. කොයි වගේ ගමනක්ද කියලා කියන්න යන්න එපා. මොකද මම මේ කියන්නේ ඕගොල්ලෝ ගමනක් යන බව ඕගොල්ලෝ විතරක් දැනගත්තාම ඇති. ඒ කියන්නේ ඕගොල්ලෝ යන ගමන ඔගොල්ලෝ මේ ලෝකෝත්තර ගමන ඇතුලේ අත්දැල් අල්ලගෙන යන එකක් නෙමෙයි. දරුවොත් එක් කරගෙන, අම්මත් එක් කරගෙන, පවුලේ ඔක්කොමත් එක් කරගෙන, ස්වාමියත් එක් කරගෙන, ස්වාමියා නම් බිරිඳත් එහෙම යන එකක් නෙමෙයි. සසරත් එහෙම යන එකක් නෙමෙයි. මේ සංසාරේ අපිට මෙහි ඉපදිච්ච නිසා ලැබිච්ච බැමි ටිකක් තියෙනවනේ. ඒවා සාංසාරිකම නෑ. දැන් මේ ඔයා තමයි මගේ බිරිඳ, ඔයා වගේම බිරිඳක් තමයි මම පතන්නේ, ඔයා මගේ ස්වාමියා, ඔයා වගේ ස්වාමියෙක් තමයි මම පතන්නේ, ඔයා මේ ලක්ෂිකින් හොයාගන්න බැරි කෙනෙක් කියකි මෙහි කතා කළාට එහෙම ප්‍රාර්ථනා කරලා අපිට සංසාරේ කවුරුත් හම්බ වෙන්නේ නැහැ. එහෙම හම්බ වෙන්නේ නැහැ. එතකොට දැන් අපි සමහර කර හිතන දේවල් දැන් සමහර විට පින්වත් පරණ කර්මයක් ප්‍රේමයේ වේසින් එන්න පුළුවන්. පරණ කර්මයක් විවාහයේ වේසින් එන්න පුළුවන්. පරණ අකුසල කර්මයක්. ඒ නිසා කිසිම දෙයක් එකහෙලාම සුභවාදීව පිළිගන්න යන්න එපා. මඳහත්ව පිළිගන්න. ඕගොල්ලන්ට මේ ජීවිතේ යම් කිසි ආකාරයක මිහිත් සහනදායි ජීවිතයක් ඇතුලේ මිහිත් සහනයක් තියෙන්න එපායි. දැන් බලන්නකෝ මෙහි ඉන්න මිනිසුන්ගේ මෙහි සහනයක් නැහැ නේ යාළට. හරීම අසහනයෙන් ඉන්නේ. ලංකාවේ ස්ත්‍රීන් ගත්තොත් විවාහ වෙච්ච අම්මලා ගත්තොත් ගොඩාක් අසහනෙන් ඒගොල්ලෝ ඉන්නේ. ඒගොල්ලන් ඇතුලේ තියෙන මහ විශාල කනස්සල්ලා. අතෘප්තිකර බවක් තියෙනවා. අපේක්ෂා කරපු ලෝකේ නොලැබීමේ කනස්සල්ලක් තියෙනවා ඇතුලේ. ඇයි? ඒගොල්ලන්ට මේ චින්තනේ හුරු වෙලා නැහැ. කුසලා කුසල කර්ම එක එක විලාසයෙන් එන්න පුළුවන් කියලා දන්නේ. කුසලා කුසල කර්ම එක එක වේසෙන් එන්න පුළුවන් කියලා ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. එතකොට අපිට පේනවා මේ කුසලා කුසල කර්ම එක එක හැඩයට එන්න පුළුවන්. එක 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 විදියට එනවා. නමුත් අපි ඒක මේ කුසලා කුසලතාවයේ පිළිබඳ අපිට අවබෝධයක් නැති වුණාම අපි ඒක පහින් ඒක පිළිගන්නවා. ඒක ප්‍රේමය වෙන්න පුළුවන්. අම්මා විදියට එන්න පුළුවන්. තාත්තා විදියට එන්න පුළුවන්. දරුවෝ විදියට එන්න පුළුවන්. මේ පරණ කර්මයක් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ලෝකේ කිසිම දෙයක් පින්වත්නි මනාපයි කියලා දැඩිව ග්‍රහණය කරගන්න එපා. ඒ වගේම ගැටුම් කටයුතු විදියට දෝමනස්ස සහගත වල්ලන්නත් එපා. උපේක්ෂාවෙන් ලෝකේ දිහා බලන්න. එතකොට දැන් මේ උපේක්ෂාවෙන් බලන්න බැරි වුණාට පස්සේ තමයි අපිට මේ බරපතල කනස්සල්ල අපිට ඇති වෙලා තියෙන්නේ. ලොකු කනස්සල්ලක අපි ඉන්නේ. ලංකාවේ මව්වරු 80%ක් විතර මේ කනස්සල්ල ඇතුලේ ඉන්නේ.
ඔගොල්ලෝ ඔගොල්ලන්ගේ හෘද සාක්ෂින් අහලා බලන්න. මේ බණහන ලංකාවේ ලෝකෙ ගොඩාක් අය ඉන්නවා. ඒ ගොඩාක් දෙනෙක් කනස්සල්ලේ. ඒ කනස්සල්ලට හේතුව තමයි එකක් ඔගොල්ලෝ හමුවන අරමුණු ටික උපේක්ෂාවෙන් ගනමින් ග්‍රහණය කරගෙන තියෙනවා. ඔගොල්ලෝ හමුවන අරමුණු ටික සුභාරම්මණයකින් අල්ලලා තියෙනවා. සුභවසින් අල්ලලා තියෙනවා. ඒතරේ සුභවසින් අල්ල ගන්නකොට මෙයාට එයාට අඳුන ගන්න පුළුවන් නම් බෞද්ධ චින්තනය මොකද්ද? මේ කුසලා කුසල පෙර කරගත්ත කර්ම තමයි මේ මාකරා පැමිණෙන්නේ කියලා දැනගන්න පුළුවන් නම්, ඒ දැනගත්ත තැනම යාගේ සිත මැදහත් වෙනවා. මොකද ප්‍රේමය එන්න පුළුවන්, පරණ අකුසලයක් ප්‍රේමයේ වේසෙන් එන්න පුළුවන්. පරණ අකුසලයක් දරුවා විදියට එන්න පුළුවන්. එතන කුසල තුල දරුවෙක් පිරිසිඳ ගන්න එක ඇතුලේ අම්මා කෙනෙකුට මොන තරම් උද්වේගයක් තියෙනවද? නමුත් ඒ අම්මා ඒ උද්වේගය ඇතුලේ හරීම ආස්වාදයක් උපදිනව නේද? හැබැයි ආ ඒ අම්මා ඒ ආස්වාදයෙන් කමක් නැහැ, මට දරුවෙක් කුසට ඇවිල්ලා කියලා දැක්කට කමක් නැහැ. හැබැයි අම්මා දැනගන්න ඕන, මා තුල ගොඩනැගිච්ච පරණ කර්ම සංස්කාර තමයි දරුවා විදියට කුසට ඇවිල්ලා තියෙන්නේ කියලා දකින්න පුළුවන් නම්, දරුවා ලැබෙන්න කලින්ම යා තුල දරුවා පිළිබඳ උපේක්ෂාවක් උපදිනවා. ඒ උපේක්ෂාව නැති වුණාට පස්සේ අර ආස්වාදයෙන් පිළිගැනීමක් විතරක් නම් ලෝකේ තියෙන්නේ. ඒ පිළිගැනීම අපිව හරියට පෙළනවා පින්වත්නි, හරියට අපිව තවනවා, අපිව හරියට දවනවා ඇතුලේ. ඒකයි ගොඩාක් දෙනෙක් ඇතුලේ ගිනි ගන ගිනි අරගෙන තියෙන්නේ. ඒ නිසා ඔබට තියෙන එකම අනුශාසනාව, ගෘහණියක් නම්, බිරිඳක් නම්, දියණියක් නම්, පුතෙක් නම්, අම්ම කෙනෙක් නම්, තාත්තා කෙනෙක් නම්, මොන ස්වභාවයෙන් ඔයගොල්ලෝ හිටියත් කමක් නැහැ. මේ මොහොතේ හමුවන අරමුණු තියෙන්නේ. ඒ අරමුණු හැම එකක්ම උපේක්ෂාවෙන් දකින්න. ඒ උපේක්ෂාවෙන් දකින්න උදව් කරන්නේ මොකද්ද? මේ පරණ කර්ම සංස්කාර තමයි එක එක විදිහට වෙස්වලාගෙන මා කරා ඉන්නේ. ඒක ඒක කුසලයක් වෙන්නත් පුළුවන්, අකුසලයක් වෙන්නත් පුළුවන්. අන්න එහෙම ඔයගොල්ලෝ බලන්න පුළුවන් නම් ඊට හමුවන හැරමුණු හැම අරමුණක්ම කුසලා කුසල කර්ම සංස්කාර විසී සංග්‍රහ කරලා විමසලා බලන්න පුළුවන් නම්, අන්නේ බලන කිනා තුල ඇතුලේ පවතිනවා ආර්ය මාර්ගයට අදාළ මූලික බීජයක්. ඒකට අපි කියනවා කම්මස්ස කතා සම්මාදිට්ඨිය. ලංකාවේට ඕක නෑ. ලංකාවේ අපි ලොකු ලොකු පින්කම් ගැන කතා කරන්නේ, විශාල පින්කම් ගැන උනන්දුවක් තියෙන්නේ, ලොකු ලොකු පින්කම් ගැන යාට සංවිධිකමක් තියෙන්නේ. කම්මස්ස කතා සම්මාදිට්ඨිය නෑ. එතකොට ඒක තිබ්බහම යා මොකද වෙන්නේ, මොකද්ද කරන්නේ? එයා අර මේ වෙස්සලාගෙන එක එක කර්ම විපා කරගත්ත පැරණි කර්ම සංස්කාර එනවා කියලා එයා දන්නේ. එතකොට එයා අල්ලගන්නේ ප්‍රිය භාවයෙන් මధుර භාවයෙන් අල්ලන්නේ. ඒ ප්‍රිය මధుර භාවයෙන් අල්ලන තාක්කල් ඇතුලේ කෙලෙස් තමයි වැඩෙන්නේ. උපේක්ෂාවෙන් බලනකොට කෙලෙස් වලට ලොකු අනුග්‍රහයක් යන්නේ. කෙලෙස් නෑම නෙමෙයි, මේ පෘථග්ජන මට්ටමින් ඉන්න අපිට කොහොමද කෙලෙස් නැති වෙන්නේ? කෙලෙස් තියෙනවා. ඒ කියන්නේ චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. යම් වෙලාවක ප්‍රිය මధుර වශයෙන් පිළිගත්තොත් ඇස ඉදිරියට එන ලෝකය, ඒතර තමයි තණ්හාව මෝරන්නේ ඇතුලේ. එතකොට දැන් මේ යම් වෙලාවක ප්‍රිය මధుර වශයෙන් පිළිගැනීම පිළිබඳ සිත මැදහත්ව පවතිනවා නම් එතනට තණ්හාවට ලකුණු වැටෙන්නේ නැහැ. තණ්හාව කියලා මෙතන අපි අදහස් කරන්නේ කෙලෙස් කියන එක. ඒ ලොකුවට කෙලෙස්යන්ට අනුග්‍රහය ලැබෙන්නේ නැහැ. කෙලෙස් වලට අනුග්‍රහය කරන කෙනෙක් වෙන්නේපා. උපේක්ෂාවෙන් ලෝකේ දකින්න කිසිම දවසක ජීවිතේට බාධාවක් නෙමෙයි. හාමුවන හැම අරමුණක්ම උපේක්ෂාවෙන් දකින්ද, ඒ බඳු උපේක්ෂා සහගත කමකින් ලෝකයේ දෙස බලන බව ලෝකයට අඟවන්නේපා. ලෝකයට කියන්නේපා. සාමාන්‍ය විදිහට ප්‍රතිචාර දක්වන්න. මොකද මේ කෙලෙස් සහිත ලෝකය ඔබව විශාල මේ ලෝකෙන් වෙනස් කෙනෙක් විදියට ඔබව පෙළන්න පුළුවන් එතකොට. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක් ප්‍රේමයේ එන්න පුළුවන්, පරණ අකුසලයක් එන්න පුළුවන් ප්‍රේමයේ විදියට කියලා ඔගොල්ලෝ හොඳට හිතින් දකින්ද. හැබැයි ප්‍රේම කරන කෙනාට එක කියන්න යන්න එපා. මම මෙබඳු චින්තනයක් උරු කරන්නේ කියලා එයාට උගන්වන්න යන්න එපා. ඒකයි මම කිය ඔයගොල්ලෝ යන ගමන ඔයගොල්ලෝ දැනගත්තාම ඇති. ඔයගොල්ලෝ යන ගමන ඔයගොල්ලෝ දැනගත්තාම ඇති. හැබැයි ඔයගොල්ලෝ ගමනක් යන බව ඉතුරු වෙයි දැනගත්තට කමක් නැහැ.
මෙයා වෙනස් විදියට හිතන කෙනෙක් කියලා එයා දැනගත්තට කමනේ ඔයාගේ චින්තන රටාව එයාට අඳුන්වලා දෙන්න යන්න එපා. මොකද ඔයාගේ චින්තන රටාවට එයා අභියෝග කරන්න පුළුවන්. මොකද එයාට සමහරට මේ කම්මස්ස කතා සම්මාදිට්ඨි නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔය ඇත්තෝ අම්මා වුණත් දරුවන්ට සම්මාදිට්ඨිය උගන්වන්න යන්න එපා. මොකද දරුවෝ වැඩිවියට පත් වෙනකොට ඒක අම්මට කරන්න බෑ. දරුවෝ ටිකක් ලොකු මහත් වෙනකොට අම්මට කරන්න බෑ ඒක. මොකද යාලා කෙලෙස්වල උද්වේගයට අහු වෙලා ඉවරයි වෙනකොට. එතකොට සමහර කෙලෙස්වල උද්වේගයට අහු වෙනවා ගොඩ ගන්න බැරි විදියටම. ඒ නිසා පොඩි කාලේ ඉඳලා මේ චින්තනේ හුරු නොකළොත් ඒක එකපාරටම අපිට ඒක පින්වත් නී අපිට කරන්න බෑ. ඒක අපිට කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්වත් නී අපි හොඳට දක්ෂ වෙන්න ඕන. ඒ දක්ෂතාවය නැති වුණොත් අපිට මොකුත් කරන්න බෑ. ඒ නිසා ඕගොල්ලොන්ට ඕගොල්ලන්ගේ ජීවිතේ මේ 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 හුරුව මේ මානසික ස්වභාවය මේ මනෝභාවය විතරක් තියාගන්න. මොකන්ද? හමුවන සියලු අරමුණු කර්මයේ සමග සම්මිශ්‍ර වී ඇති බව. පරණ කර්මයේ ප්‍රේමයේ වේසෙන්ද මා කරා පැමිණිය හැකි බව එච්චරයි. දරුවාගේ වේසෙන් පවා මා තුළ මගේ පැරණි කර්මයෙන්ද පුළුවන්. දරුවගේ වේසෙන් ඉන්න බැනිද? සමහර අම්මලා දෙකල නැද්ද? දරුවා වෙනුවෙන් මේ කියන්නේ ජීවිතේ හැන්දෑ කාලයට යනකම් ජීවිතේ සන්ධ්‍යාවට යනකම්ම රෝහල් ගානේ දරුවා උස්සගෙන යනවා. මම දැකලා තියෙනවා එහෙම අය. හොඳට සනීපෙට හිටපු මිනිස්සු මම දැකලා තියෙනවා උත්ත පිළිවෙලට හිටලා හරි මේ බොහොම මන්නක්කාරකමින් ඉඳලා ලැබිච්ච දරුවා විශාල දුර්වලතා සහිත දරුවෙක් නම් එයා මොකද කරන්නේ? ඊට පස්සේ පන්සල් ගානේ, දේවාල ගානේ, වෛද්‍යවරු ගානේ, ඊට පස්සේ අර දරුවාගේ ජීවිතය තියෙන තාක්කල් ඒ බරේ අම්මා දරන්න ඕන. දරුවා කුසට එනකොට හරි ආස්වාදයෙන් පිළිගත්තට ඒක ඇතුලේ තිබුණු මහා බරපතල අවදානම පේනවද? අපිට ඒක තේරුම් ගන්න බෑ. ඒ නිසා පින්නත් නිබඳු සසරක අපි ඉන්නේ. ඒ නිසා මේ ස්වභාවය හොඳට තේරුම් ගන්න. ඒ තේරුම් ගැනීම ඇතුලේ ඔගලගේ සිත මැදහත් වෙනකොට අපේ අභ්‍යන්තර සිත මැදහත් වෙනකොට අයියා කුසලා කුසල කර්ම දේශ බල බලා එයා අරමුණු පරිහරණය කරන්නේ බරපතල උද්වේගයකින් නෙමෙයි, බරපතල ඡන්දයකින් නෙමෙයි, බරපතල නන්දියක එයා අර හමු වෙන අරමුණු සතුටින් පිළි අරගෙනම නෙමෙයි. නමුත් එයා තුළ එයා මේ මානව සම්බන්ධතාවලට මානව බැඳීම් වලට අභියෝග කරන්නෙත් නැහැ. හැබැයි එයා හමුවන හැම අරමුණක් ඇතුළේම පරණ කර්ම විපාක හැංගිලා එන බව එයා දන්නවා. ඒ නිසා එයාට ලෝකෙට චෝදනා කරන්න උමනාවක් නැහැ. ලෝකෙට ගරහන්න උමනාවක්. දැන් අපි බලන්නකෝ අද ලෝකෙට අපි ගරහන්නේ නැද්ද කියලා. ලෝකෙට හරියට අපි ගරහනවා පින්වත් නී. එතන අපි ලෝකෙට ගරහන්නේ ඇයි? ලෝකයා විසින් අපිව අමාරුවේ දැම්මා වගේ. ඔගොල්ලෝ ඒ උපේක්ෂාව තිබ්බොත් කවදාවත් ලෝකෙට ගරහා කරන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් කියනවා නම් පාඩුවේ යන්න දීලා යාද්ද එක මැදගෙන පැත්තකට වෙනවා. එයාගේ ඇතුළේ පෙලෙන්නේ නැහැ. මොකද එයා මුණ ගැහිච්ච දවසෙමයි යා උපේක්ෂාවෙන් බලලා තියෙන්නේ. මේ එතකොට ඒ සංයෝගයයි වියෝගයයි ඉස්සරහා. දැන් සාමාන්‍ය ලෝකෙ කෙනෙකුට සංයෝගය කියන එක ආස්වාදයට හේතුවක්. වියෝගය කියන්නේ කඳුලට හේතුවක්. සාමාන්‍ය ලෝකේ දැන් බලන්න ඕගොල්ලන්ගේ ජීවිත කතාව බලන්න. සංයෝගය කියන එක ඕගොල්ලන්ගේ තණ්හාවට හේතුවක්. වියෝගය කියන එක දුකට හේතුවක්. ඇයි තණ්හාව තිබ්බොත් දුක හට ගන්නවනේ? තණ්හාය ජායති සෝකෝ කියලා නේ කිව්වේ. තණ්හාව නිසා සෝකය හට ගන්නවා කියලා. එතකොට අර තණ්හාවෙන් බැඳුනේ ඇහින් දැකපු ලෝකයේ පදනම් කරගෙන. ඒ කියන්නේ චක්කු විඤ්ඤේයා රූපා ඉට්ටාකන්තා මනාපා පිය රූපා කාමෝපසංගිත රජනියා. ඇසින් දකින්න ලෝකයේ ඉෂ්ටයිකාන්තයි මනාපයි රජනිය කෙලෙස් වලට ආකරයක් විදියට ඇහින් දකින්න ලෝකයේ පිළිබඳ යාතුල එළඹීමක් තිබ්බොත් ඊට පස්සේ යමුකද කරන්නේ? ඊට පස්සේ මේ එළඹීමක් තිබ්බට පස්සේ ආ ලෝකයේ අත්තරින්න කැමති නෑ. එයා ලෝකේ රස කරන්න ගන්නවා. ඇහින් දැකපු ලෝකයේ රස කරන්න ගන්නවා. ඒ ලෝකේ හොඳට මතක තියා ගන්නවා. මතක තියාගෙන ගෙදර ගිහිනුත් කල්පනා කරනවා. සමහර රූප ගැන අපි ගෙදර ගිහිනුත් මතක තියාගෙන කල්පනා කරනවා. ඒ රූප ගැන කල්පනා කරනවා. ඒ කල්පනා කර කර ඒ රූප ගැන අපි කතා කරනවා සමහර තව අයත් එක්ක. අපි ඒ රූප මත රූප සම්බන්ධව සිතින් මතක තබාගෙන ඒ මතක තබා ගැනීම පදනම් කරගෙන අපේ හිත හැසිරෙන්න ගන්නවා. ඒ හැසිරෙන තාක් කල්පින්වත්නි සිත තුළ සිද්ධ වෙනවා ඔගොලු දන්නැති දෙයක්. ඔගොලු දන්නැති දෙයක් හිත ඇතුලේ සිද්ධ වෙනවා. මොකක්ද ඒ සිද්ධ වෙන්නේ? චිත්ත සංස්කාර ගොඩ නැගෙනවා. ඒ චිත්ත සංස්කාර විසින් නැවත හැක් හදන්න පුළුවන්.
ලෝකෙ හැදින්නේ ඔන්න ඔහොම. ඒ චිත්ත සංස්කාර තමයි ඇහැ හදන්නේ ආයේ. මේ විදියට මෙහක් හදන්න පුළුවන්. මේ සිතේ උද්වේගය ඔයගොල්ලෝ දන්නේ. ඕගොල්ලන්ගේ හිත තුල අර අභිනන්දනය කර කර ලෝකයේ සතුටින් පිළි අරගෙන ඒ පිළිගැනීම ඇතුලේ ගොඩනැගෙනව නේද සිත තුල සිතුවිලි. ඒ සිතුවිලි වලට පුළුවන් නැවත හැක් උපද්දවන්න. මේ ලෝකේ පවත්වන්නේ සිතුවිලි පින්වත්නි. ඒක හුඟා ගැඹුරුයි සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට හිතන්න බෑ. මේ ලෝකේ යම් දියුණුවක් තියෙනවා නම් ඒ දියුණුව මිනිසුන්ගේ සිතුවිලි මත ඇතිවෙච්ච එකක්. සිතුවිලි මත. මේ 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 මාව ඔබට මුණ ගැහෙන මට්ටම නිවසේදී මේ ටීවී එකෙන් එතකොට මේ තාක්ෂණික දියුණුව මිනිසුන්ගේ හිතේ ඇඳිච්ච එකක් මුලින්ම. ඒකේ යථාර්ථයක් බවට පත් කරන්න මිනිසු වැඩ කරලා. වැඩ කරලා. මේ සිතුවිලි කියන්නේ මහ පුදුම දෙයක්. ඇත්තටම ලෝකයේ දුක කියන්නේ සිතුවිලි වලට කියලා අපි මීට කලින් කියලා තියෙන එකයි. සිතුවිලි විරහිත වෙච්ච තැනක පින්වත්නි දුක කියලා එකක් නැහැ කියලා අපි කියලා තියෙන එකයි. ඒ නිසා ඕගොල්ලන්ගේ මේ ජීවිතය ඇතුලේ මම පුංචි සැලසුම් ටිකක් මේ කියන්නේ මේ දේශනාවේ මෙතනට ආපු අයටත් තේරෙන්න. ඒතර ඕගොල්ලෝ පළවෙනියෙන් තියාගන්න ඕන මොකද්ද? ඕගොල්ලන්ගේ මම මේ කාරණා දෙකක් කිව්වේ මෙච්චර වෙලා. කාරණා දෙකක් තියාගන්න ඕන මොකද්ද? ඕගොල්ලෝ යන ගමන ඔයාලා විතරක් පුද්ගලිකව දැනගන්න ලෝකෙට ඕගොල්ලන්ගේ සැලසුම් කියන්න යන්න එපා. ලෝකෙන් අභියෝගයක් එන්න පුළුවන්. මේ කාලෙ කෙලෙස් වලට අනුග්‍රහය කරාට ධර්මයට කවුරුවත් අනුග්‍රහ කරන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ කින්න අය, දරුවෝ, බිරිඳ, ස්වාමියා, අම්මා තාත්තා, යාළුවෝ, ඒගොල්ලෝ ධර්මයට උදව් කරන්නේ නැහැ අපිට. ධර්මයක් නැති ජීවිතය ඒක කොහේ ඊළඟට කැරකිලා යයිද දන්නේ නැහැ. ඒ ධර්මයක් නැති ජීවිතය හරියට හබලක් නැති ඔරුව වගේ. හුලං ගහන ගහන පැත්තට යන්න පුළුවන්. කැමැති කැමැති විදියට ඔරුව වසඟේ තියාගන්න පුළුවන් කමක් නැහැ. ඒ ඔරුව ඕන පැත්තකට යන්න පුළුවන්. ඇයි හබල නැන්නේ? ධර්මයක් නැති ඕගොල්ලෝ පරිහරණය කරන ජීවිතේ මොන මට්ටමේ සැපසහායක දෙකක් වුණත් මොන මට්ටමේ දුක්සහගත දෙකක් වුණත් ධර්මයක් නැත්තම් ඒකට හබල නැති ඔරුව වගේ. කොයි පැත්තට ගහයිද? හුලං ගහන ගහන පැත්තට යනවා. ඒ වගේ ඔරුව හබලක් නැති ඔරුවක් මට්ටමට ජීවිතේ ගෙවන්න එපා. ඒක කොච්චර සනීප ජීවිතයක් වුණත් ඒක අසාර්ථකයි. සමහරට ඔබට හොඳට අඳින්න පළඳින්න කණ්ඩ බොන්නට ඉන්න හිටින්න සැප පහසු ජීවිත හම්බෙලා තියෙන්න පුළුවන්. හැබැයි ධර්මයේ නැත්තම් හබල නැති ඔරුව වගේ. ඒ ඔරුව කොහෙට යනවද කියලා අපි දන්නේ නැහැ. කෙලෙසුන්ගේ උද්වේගේ වැඩි වෙන පැත්තට යනවා. සමහර නිරේ පැත්තට ඇදිලා යන්න පුළුවන්. සමහර ප්‍රේත ලෝකේ පැත්තට ඇදිලා යන්න පුළුවන්. සමහර තිරිසන් ලෝකේ පැවිද්දෙක් වුණත් එහෙමයි. එහෙනම් ධර්මී කියලා කියන්නේ මේ ස්වභාවයට නෙමෙයි, සිවුර පොරවගත ගතියට නෙමෙයි, බාහිර පෙනුමට නෙමෙයි ධර්මී කියන්නේ. ධර්මී කියේ ධර්මී තියෙන්නේ කොහෙද? ඇතුළාන්තේ. ධර්මී තියෙන්නේ ඇතුළාන්තේ. ඒකට ධර්මීට වඳිනකොට වචනයක් කියනවා, ලස්සන දෙයක්. මොකක්ද ඒ කියන්නේ? ධර්මීට කියනවා ඕපනයිකයි කියලා. මොකද්ද කියන්නේ? ඕපනයික කියලා. එතකොට මේ ඕපනයික කියන්නේ මොකද්ද? ධර්මී තියෙන්නේ ඇතුළාන්තේ. ධර්මී මතුවෙන්නේ කොහෙන්ද? ඇතුළා. ධර්මී හොයලා මේ ආරණ්‍යවල ගිහින් හරියන්නේ නැහැ. ධර්මී හොයාගෙන පොත්පත් බෙල්ලලම හරියන්නේ නැහැ. පොත්පත් වලින් ධර්මීට ආభాෂය ලැබෙනවා. ධර්මී ඇසුරු කරන්නට මූලික අනුග්‍රහය පොතෙන් තමයි හම්බෙලා තියෙන්නේ. නමුත් කවුරු හරි පොතේම ධර්මී හොයනවා නම් එයාට හම්බෙන්නේ නැහැ ධර්මී. ධර්මී කොහෙන්ද එන්නේ? ඇතුළාන්තේ. අධර්මී කොහෙන්ද එන්නේ? ඇතුළාන්තේ. ඒකත් ධර්මයත් ඇතුළාන්තයෙන් ඉන්නේ, අධර්මයත් ඇතුළාන්තයෙන් ඉන්නේ. රතිය උපදින්නෙත් ඇතුළේ, අරතිය උපදින්නෙත් ඇතුළේ. ඒ වුණාට අපි ලෝකයෙන් නෙමෙයිද අර්බුදේ හොයන්නේ? අර්බුදේ විසඳ ගන්න පොට හොයන්නේ එළිය නෙමෙයිද? පින්වත්නි ඇතුළේ ගැට ගැහිලා තියෙදි එළිය කොහෙද පොටවල් හොයන්නේ? ඇතුළේ ගැට ගැහිලා තියෙන වෙලාවක පොටවල් එළිය හම්බ වෙයිද? හම්බ වෙන්නේ. ඕගොල්ලෝ ගිහි ජීවිතයේ ඇතුලේ බැඳිච්ච බැඳීම් ඇතුලේ ඕගොල්ලෝ කරන්නේ ඒක තමයි. ඇතුළාන්තේ ගැට ගැහිලා බරපතල විදියට අවුල් වෙලා නූක මහ පුදුමාකාර විදියට ගැට ගැහිච්ච නූල් බෝලයක් වගේ ඇතුළාන්තේ අවුල් වෙලා ඕගොල්ලෝ පොටවල් හොයනවා එළිය පැත්තේ. බාහිර ලෝකේ පොටවල් හොයනවා. පොටවල් හොයන්න එපා. ඇතුලේ ගැට ගැහිච්ච එකේ පොට තියෙන ඇතුලේමයි පින්වත්නි. ඒ නිසා ඕගොල්ලෝ නිත්තර ලෝකේ දිහා බලනවා වෙනුවට ප්‍රඥාවෙන් ඇතුළ දිහා බලන දක්ෂ ශ්‍රාවකයෙක් වුණොත්
මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. නැත්තම් බෑ. ඒක නැත්තම් විසඳන්න බෑ. ඒ නිසා ඕගොල්ලෝ පළවෙනි එක තියෙන්න ඕන මොකද්ද? ඕගොල්ලෝ පුද්ගලිකව සැලසුම් කරන්න ඕන. ඕගොල්ලෝ ජීවිතේ මේ සැලසුම් කරන්නේ ඒ වගේ ඇතුළාන්තයේ සැලසුම් කරන්න ඕන. ඒ සැලසුම් කරන ගමනේදී ඕගොල්ලන්ගේ ගමන දරුවටවත් ඕනෑවට වඩා ප්‍රකට කරන්න එපා. බිරිඳටවත් එපා. ස්වාමියන්ටත් දැන් මේ මෙතනට ඇවිල්ලා සමහර මහත්තුරු නෝනලා මට කියලා තිනවා, ස්වාමීනි මම මේ ඔබ වහන්සේ ඉස්සරහ කියන්නේ මේක අපි නෝනවත් දන්නේ නැහැ. මේ තමයි නෝනක් තියාන කියන්නේ. සමහර මහත්තුරු කියලා තිනවා, සමහර නෝනලා කියලා තිනවා, මම මේක කාටවත් කියලා නැහැ ස්වාමීනි. මේ දරුවෝ ඉන්නවා, මේ දරුවන්ගෙන් අහලා බලන්න, මම මේ දරුවන්ටවත් කියලා නැහැ කියලා යාගේ ලෝකෝත්තර මාර්ගය ගැන යා අපිට කියනවා. ඒ කියන්නේ බලන්න, යා කාටවත් ප්‍රකට කරන්නේ නැතුව ඒක කරලා තියෙන්නේ. ඒ නිසා ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න, මේ කාලේ ඕගොල්ලෝ දියුණුවක් කරා යන්න ඕන නම් ඕගොල්ලෝ යන ගමන ඕගොල්ලෝ විතරක් දැනගන්න. හැබැයි ලෝකයට ගමනක් යන බව පොඩ්ඩක් අඟවන්න. නැත්නම් ආයෙත් ඔයා කෙලෙස් සහිත ලෝකයටම යහදගෙන යයි. ගමනක් යන බව විතරක් ඕගොල්ලෝ හොඳට දැනගන්න. ගමනක් යන බව හොඳට දැනගන්න. හැබැයි ගමනක් යන බව විතරක් දැනගත්තාම ඇති. ගමන කොයි වගේද, මම යන පාර මොනවාගේද කියලා ලෝකයට කියන්න යන්න එපා. අනවශ්‍ය මැදිහත් වීම. ඊළඟ එක තමයි ලෝකයේ පිළිබඳව උපේක්ෂාසහගත වෙන්න එක එක මෝස්තරයට පැරණි කර්ම සංස්කාර ඔබව වෙලන්න පුළුවන්. පරණ කර්ම සංස්කාර විසින් ඔබව අමාරු වටන්න පුළුවන්. එතකොට පරණ කර්ම සංස්කාර විසින් ඔබ අමාරු වටන්න පුළුවන්. ඔගොල්ලෝ ලෝකේ එකපාරම පිළිගන්න එපා. ආස්වාදයෙන් ලෝකේ පිළිගන්න එපා. ඒක අමාරු වැටෙන්න පුළුවන්. හැම වෙලාවකම ලෝකේ උපේක්ෂාවෙන් මුණ දෙන්න. දැන් අපි පුරුදු වෙලා තියෙන ලෝකේ හාමු වෙන හැම ආරමුණක්ම තදින් තුරුල් කරගන්නවා. ඒ සංයෝගය ඇතුලේ වියෝගයේ දකින දක්ෂකම තියාගන්න. යම් සංයෝගයක් ඇද්ද ඒක ඇතුලේ වියෝගය හැංගිලා තියෙන බව දකින්න. එක්වීමක් ඇත්නම් වෙන්වීමක් තියෙන බව දකින්න. මනාප ලෝකයේ වගේම අමනාප ලෝකයකුත් තියෙන බව දකින්න. එහෙම දකිනකොට පින්වත්නි ඕගොල්ලන්ට කර්ම විපාක මනාප අරමුණු ඇතුළෙත් පෙනේවි, අමනාප අරමුණු ඇතුළෙත් පෙනේවි. යම් මනාප අරමුණක් ඇසුරු කරනවා නම් ඒ මනාප අරමුණ ඇතුළේ මාතුල මනාපකමක් ඇතුළාන්තයෙන් එනවා නම් ඒ මනාපකම එන්නේ පරණ කර්මයේ පරණ කුසල කර්මයකට කියලා දකින්න. අමනාපකමක් එනවා නම් පරණ අකුසලයකට කියලා දකින්න. එතකොට ඒ කුසලා කුසලයේ ලෝකයා විසින් කරපු එකද මං කරගත් එකද? තමන් කරගත් එක. මට අපේ අම්මගේ කර්මය මට එන්නේ නැහැ. තාත්තගේ කර්මය මට එන්නේ නැහැ. තාත්තගේ කර්මය තාත්තට, දරුවගේ කර්මය දරුවට, මම කරගත්ත කර්මය මට. ලෝකේ කිසිවෙක්වත් කිසිවෙකුටවත් මුකුත් කරන්නේ නැහැ. තම තමා ගොඩනගාගත් කර්මී විසින් උපද්දවපු ලෝකයක් තියෙනවා. තම තමා විසින් ගොඩනගාගත් තම තමා විසින් උපද්දවපු කර්මයෙන් උපද්දවපු ලෝකයක් තියෙන්නේ. ඒ ලෝකයට කවුරුත් වග කියන්න ඕනේ නැහැ. එතකොට ඔගොල්ලෝ තුල මහා පුදුම ආත්ම ඇතුළාන්තයේ තුල මහා පුදුම ශික්ෂණයක් එනවා. ඇයි? ඒ ශික්ෂණ එන්නේ කොහොමද? ඒ ශික්ෂණ එන්නේ මේක කවුරුත් කරපු එකක් නෙමෙයිනේ. එතකොට දැන් ඕගොල්ලන්ට හිතෙනවා නම් මේ මොහොතේ අමනාප අත්දැකීමක් තියෙනවා නම් ඒ අමනාප අත්දැකීමට මූල බීජේ සසර මමමයි වපුරලා තියෙන්නේ. එහෙම දකින්න පුළුවන් නะ. කවුරු හරි කෙනෙක් ඔබව රවට්ටනවා නම් හරියට මේ කාලේ රැවටීම් තියෙනවනේ. හොඳට බලන්නකෝ, හරියට රවට්ටනවා මිනිස්සු. එතකොට ඒක ඇතුලේ ලෝකෙම පිරිහිලා කියලා දකින්න එපා. දෙමින් මට මේ අපිට යනකොට හම්බ වෙනවා. අපි ওই කුලී රතවලත් එහෙට මෙහෙට යනවනේ. යනකොට හරියට හම්බ වෙනවා. සමහරලාවට රට යන්න මුදල් අරගෙන කොහේ හරි රට යවනවා කියලා සල්ලි අරගෙන ලක්ෂ 10 15 ගෙවල් උකස් කරලා සල්ලි දීලා රවට්ටලා. එතකොට ඒක ඇතුලේ අපිට පේන්නේ රැවටිලිකාර ලෝකයක් කියලා නේද? ඒක ඇතුලේ ඔයගොල්ලෝ දකින්න ඕන ලෝකේ රැවටිලිකාරයි කියලා නෙමෙයි, සිත රැවටිලිකාරයි කියලයි. ඇයි? මේ සිත කියන්නේ ලෝක විශාලම මායාව. ඕගොල්ලන්ගේ සිත කියලා කියනවනේ ඒක මායාව. මොකද බුදුරජාණන් වහන්සේ සිත උපමා කළේ මොකටද? විඥානෙ උපමා කළේ මායාවකට. මොන වගේ මායාවකටද? ඒකට කියනවා ධර්මීය වචනය මායූපමංච විඥානං. දැන් මම ගොඩාක් ගැඹුරු ඒවා හැම නෙමෙයි මේ කියන්නේ. මේ දරුවන්ටත් එක තේරෙන්න කියන්නේ. විඥානෙ මොකටද උපමා කළේ? මායාවකට. මායාකාරී විඥානෙ. ඒක නිකම්ම මායාවක් නෙමෙයි. බුදුරජාණන්සේගේ තියුණු බව පැහැදිලි කරන කොහොමද? හතරමං හන්දියක මායාකරුවෙක් කියලා. මොන හන්දියක මායාකරුවෙක්ද? හතරමං හන්දියක මායාකරුවෙක්.
දැන් හතරමං හන්දියේ නම් මායාකාරයා ඉන්නේ. සාමාන්‍යයෙන් මායාව පෙන්වන්න පුළුවන් ඉස්සරහට විතරයි. ඇයි බොරුවක්නේ මායාව කියන්නේ? ඇත්ත එකක් නෙමෙයිනේ. මායාව පෙන්වන්න පුළුවන් ඉස්සරහට විතරයි, දුරට විතරයි. ලඟ වෙන මායාව පෙන්වන්නේ දැන් ඈතින් පේනවා මිරිඟුව. ලඟ වෙනකොට නැහැනේ. යම් මායාවක් දුර වෙන්න තමයි ඒ මායාකාරී දර්ශනීය තියුණු බව තීරණය වෙන්නේ. හොඳට දැන් මැජික් පෙන්වනවා නම් ළඟට ගිහින් බලන්නකො. ඇති මැජික් එකක් නැහැ. හොඳටම ගිහින් ළඟට ගිහින් බලන්න නැහැ. හැබැයි ස්ටේජ් එකේ ඉඳලා මැජික් පෙන්වනකොට අඩි 15ක් 20ක් පිටිපස්සෙන් ඉඳලා බලද්දී අහෝ මේ බඳු එකක් කොහොමද කරන්න කියලා වගේ හිතෙන්නේ. නැයි දුරට යන්න තමයි මායාව දර්ශනීය වෙන්නේ. ලඟ වෙලා බැලුවම නැහැ. ලඟ වෙලා බැලුවම මායාවක් නෑ ඇත්තටම. ලඟ වෙලා බැලුවම මොකුත් නෑ ඇත්තටම බැලුවට පස්සේ. ඊට පස්සේ යම් මායාවක් දර්ශනීය වෙනවා නම් ඒ දර්ශනීය වෙන්න ඕනේ ඒක මායාවක් නිසා එක පැත්තකටයි. හොඳට බලන්න මැජික් පෙන්වන්නේ ඉස්සරහට විතරනේ. කාට හරි බලන්න පිටිපස්සෙන් ඉඳලා මැජික් බලන්න බෑ. අහ දර්ශනීය වෙන්නේ ඒ මායාකාරී බව දර්ශනීය වෙන්නේ ඒක යථාර්ථයක් නෙමෙයිනේ බොරුවක්නේ. එක පැත්තකට තමයි ඒක දර්ශනීය වෙන්නේ. මායාවක් දර්ශනීය වෙන්නේ එක පැත්තකට විතරයි. ඒතර දැන් මායාවක් දර්ශනීය වෙන්නේ එක පැත්තකට. බුදුරජාණන්සේ උපමා කරනවා මේ විඥානයේ ස්වභාවය. මහණෙනි මේ විඥානය කියන්නේ හතර මං හන්දියක විඥාකරුවෙක් කියලා. මේ මායාව හතර පැත්තින්ම බැලුවත් හොයන්න බෑ. ලඟ වෙලා එහෙන් බැලුවත් බෑ. ප්‍රඥාවෙන් බැලුවත් විතරක් පුළුවන්. ඒ නිසා තමයි බුද්ධ ශාසනය කියන්නේ ඇස මත විශ්වාසය තියන්න එපා කියලා. ඇස මත දැන් අපි ඇහැ මත නෙමෙයි විශ්වාසය තියන්නේ. ඇහැ මත. අපි විශ්වාසය තියන්නේ ඇස මත. ඇයි අපි ඇහෙන් දකින්න ලෝකේ විතරනේ අපි දන්නේ. නමුත් කවදාවත් ඇහැ විශ්වාස කරන්න එපා. හැබැයි ඔයගොල්ලෝ විශ්වාස කරන්න ප්‍රඥාව. ඔයගොල්ලන්ට ප්‍රඥාව නැහැනේ. ඒ ප්‍රඥාව හදන්න පින්වත්නි. එතකොට ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන ප්‍රඥාව හදන්න. එතකොට අපි ඇහැ මත විශ්වාසයේ තිබ්බට අපි ප්‍රඥාව මතයි විශ්වාසය තැබිය යුත්තේ. ඒ නිසා පින්වත්නි ඒක බුදුරජාණන්සේ ශ්‍රාවකයාට විතරයි අවකාශය දෙන්නේ. ඒ නිසා මේ පුංචි කාලේ ඉඳලා මේ පොඩි දරුවන්ට ඉඳලා අපි ප්‍රඥාව තමයි දෙන්න ඕන. නමුත් අපි පොඩි කාලේ ඉඳලා අපි විශ්වාසය කරන්න කියන්නේ ඇස. ඇහෙන් දකින්න ලෝකේ යථාර්ථය නෙමේ. ඒ ඇහෙන් දකින්න ලෝකේ යථාර්ථය නෙමෙයි. ඒ නිසා පින්වත්නි ඕගොල්ලෝ පුළුවන් තරම් මේ සිතේ මායාවට අහු වෙන්න එපා. හැම වෙලාවකම ලෝකයට ගරහන්න එපා, ලෝකයට චෝදනා කරන්න එපා. රැවටිලිකාර ලෝකයක් කියලා. රැවටිලිකාර ඔයා මාව රැවට්ටුවා. එතකොට දැන් සමහර බිරිඳකට උනත් ඒ අදහස් තියෙන්න පුළුවන්. අම්මලා මාව රවට්ටලා බන්දලා දුන්නේ. ඔයා නැත්තම් ඔයා වගේ කෙනෙක් මට හරියන්නේ නැහැ. ඕගොල්ලෝ මාව රවට්ටලා නේ කරනාවේ වගේ කියලා නිකන් රැවටිලිකාර ලෝකේම දකින්න එපා. ප්‍රඥාවෙන් දකින්න දක්ෂ ශ්‍රාවකයා දකින්න ඕන රැවටිලිකාර සිත. මේ සිත මාව කොච්චර රවට්ටනවද බලන්න. කොයිතරම් මාව කරක් ගස්සනවද මේ ජීවිතය ඇතුලේ. ඈතින් බැලුවම වටිනාකම් පේනවා. එකතු වෙලා බැලුවම මොකුත් නැහැ. අත්පත් කරගන්නකම් ඉවසිල්ලක් නැහැ. අත්පත් කරගත්තම මොකුත් නැහැ. හොඳට බලන්න ඒකනේ අපි ආස්වාදයෙන් සම්තුෘප්තිමත් වෙන්නේ නැත්තේ. අත්පත් කරගත්ත මොකක් වන්නේ? ආයෙත් දුරින් පෙන්නනවා අත්පත් කරගන්න එක. කෙලවරක් නැහැ. මැරෙනකන් සාමාන්‍ය කෙලෙස් සහිත ලෝකයේ ඇතුලේ සම්තුෘප්තිමත් කරන ඉවර කරපු සිතක් නැත්තේ එකයි. ඒ නිසා රැවටිලිකාර ලෝකයක් නොව, මොකද රැවටිලිකාර ලෝකයක් දකින්න තාක්කල් ලෝකයේත් එක නඩු කියන්න හිතෙනවා. ලෝකේ මාව රැවට්ටුවා කියලා ඔගොල්ලෝ දැක්කොත් ලෝකයේත් එක හැමදාම පැටලෙන්න හිතෙනවා. මේ සිත තරම් මාව රවට්ටන දෙයක් නෑ කියලා ඔයගොල්ලෝ සිත දැක්කොත්, මේ සිත තුළ ගොඩනැගෙන මා රැවටිලිකාර සිත තුළ ගොඩනැගෙන චිත්ත සංස්කාර විසින් මාව නැවත සසර උපද්දවනවා කියලා දැක්කොත්, ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමන දුකක් විදියට මොගොල්ලෝ දැක්කොත්, ඔයගොල්ලෝ වර්තමානයේ දකින දැක්ම කියලා කියන්නේ ඇහෙන් දකින එකක් නෙමේ ප්‍රඥාවෙන් දකින එකක්. ප්‍රඥාවේ ඒ ප්‍රඥාවෙන් දකින දැක්ම විසින් කවදාවත් මාව අමාරු වට්ටන්නේ නෑ. ඒක මට පිහිටක්මයි. ඒ නිසා මේ අර මේ රැවටිලිකාර සිත රැවටිලිකාර බව දැනගන්න නම් මොකද කරන්න ඕන? ලඟ වෙලා බලන්න ඕන. ලඟ වෙලා ඒ තමන්ගේ සිත ලඟ වෙලා බලන ක්‍රමයේ තමයි ධර්මයේ සමාධිය කියලා කියන්නේ. ඒක හිත පුහුණු කරන්න ඕන. අපි කියන්නේ භාවනා කරනවා කියලා පොඩි පොඩි දේවල් වඩන්න ඕන.
පොඩ්ඩ පොඩ්ඩ කරන්න ඕනේ. ඒ කරනකොට වෙනදාට වඩා බොහොම සිත තුළ ප්‍රභාස්වර බවක් එනවා. සිත ප්‍රභාස්වර බවක් එනවා. එතකොට මේ සිත අපේ ප්‍රභාස්වර නැහැ. ඒ නිසා අපේ අභ්‍යන්තරය අපිට පේන්නේ නැහැ. අපේ ඇතුළාන්තය පේන්නේ නැහැ. ඔයගොල්ලෝ හොඳට බලන්නකෝ පින්වත්නි. අපිට අපේ ඇතුළාන්තය පේන්නේ නැහැනේ. ඇයි අපේ ඇතුළාන්තය? අපේ ඇතුළාන්තයේ ප්‍රභාස්වර නැහැ. මේ සිත හරියට වතුර වගේ. මේ සිතේ ස්වභාවය හරියට වතුර වගේ. ඒතර වතුර වගේ කියලා අපි කියන්නේ ඇයි? මේ සිතේ ස්වභාවය වතුර වගේ කියලා කියන්නේ හොඳට පෑදිලා තිබ්බොත් පතුල පේනවා. වතුරේ ස්වභාවය බලන්න, හොඳට පෑදිලා තිබ්බොත් පතුල පේනවා. පෑදිලා නැත්තම් පතුල පේන්නේ නැහැ. අපි මේ අපි ඉන්න මට්ටමේ සිත හරියට කැළඹිච්ච වතුර තියෙන තැනක් වගේ. කැළඹිච්ච වතුර තියෙන. ඒතර කැළඹිච්ච තැනක පතුල පේන්නේ නැහැනේ. එතකොට මේ කැළඹිච්ච තැනක පතුල පේන්නේ නැත්නම් එයාට අභ්‍යන්තරය අඳුර ගන්න බෑ. අපේ ඇතුළාන්තේ කැළඹිලා. ඒ කැළඹිච්චකම ඇතුලේ ගොඩාක් චිත්ත සංස්කාර විසින් අපිව අමාරුවේ මට්ටන අමාරුවේ වටන මට්ටමට තමයි ඇතුළ ලෑස්ති වෙලා තියෙන්නේ. එතකොට අපි ඇතුළාන්තේ අඳුන ගන්නවා නම් මේ කැළඹිල්ල නවත්තන්න ඕන. එතකොට දැන් අපි පළවෙනියෙන් අපි කිව්වා උපේක්ෂා සහගත වෙන්න කියලා. දැන් ඕන තව එකක් කියනවා. මොකද්ද? ඇතුළ කැළඹිලා කියලා දකින්ද, කැළඹීම නවත්ත ගන්න ඕන කියලා දකින්ද. අපි හැමෝගෙම ඇතුළාන්තේ කැළඹිලා, කවුරුවත් කලඹලා නැහැ. ඇතුළාන්තේ දකින්ද බැරි මට්ටමට කැළඹිලා ඒ කැළඹීම නතර කරගන්න තමයි බුද්ධ දේශනාවේ සමාධිය කියලා කියන්නේ. ඒකට තමයි අපි ධ්‍යාන සම්මාදිට්ඨිය කියන්නේ. දැන් කම්මස්සකතා සම්මාදිට්ඨියෙන් බලපු ගමන් අරමුණු ඇසුරු කරගෙන එක්තරා විදිහක උපේක්ෂාවකට අපි එනවා. එක්තරා විදිහක උපේක්ෂා සහගතකමකට අපි එනවා. හැබැයි දැන් අර උපේක්ෂා සහගතකමකට ආපු කෙනාක් දකින්න ඕන ඊළඟට මොකද්ද? බාහිර අරමුණු පිළිබඳ උපේක්ෂා සහගතකමක් තියෙනවා. ඇයි උපේක්ෂා සහගත වෙන්නේ? උපේක්ෂා සහගත වෙන්නේ පරණ කර්ම විපාක එන්න පුළුවන් මං කරා. දරුවා විදියට, බිරිඳ විදියට, පෙම්වතා විදියට, පෙම්වතිය විදියට, ස්වාමියා විදියට, අම්මා විදියට, තාත්තා විදියට එක එක විදියට එන්න පුළුවන්. එතකොට ඒක දන්න නිසා අපි අරමුණු පැනපු ගමන් තුරුල් කරගන්නේ අරමුණු. උපේක්ෂාවෙන් තමයි අරමුණු පරිහරණය කරන්නේ. පරිහරණය නොකර ඉන්නෙත් නැහැ. මොකද මේ ඉන්න මට්ටමේ අපිට අරමුණු පරිහරණය නොකර ඉන්න බෑනේ. ඇයි? අරමුණු පරිහරණය කරන මට්ටමට අපි තුල සකස් වීමක් තියෙනවනේ. සකස් වීමක් තියෙන මේ කන හැදිලානේ. ඉතින් ශබ්ද ඇහෙන එකට නවත්තන්න පුළුවන්ද මේ කන් වලට මොනව හරි ගහගෙන? කරන්න බෑ. ඉතින් කන හැදිලානේ. එතන කන හදාගත්තේ කවුද? මම හදාගත්තද? අම්මා හදුවද කන? අනේ මගේ මේ කුසේ ඉන්න දරුවගේ කන මම මේ විදියට හදන්න ඕනේ. අම්මට කොහොමද කන හදන්න පුළුවන්? අම්මට කන හදන්න පුළුවන් නම් කන් ඇහෙන්නේ නැති ළමයි මොකටද අම්මලට උපදින්නේ? අම්මට, ඒ කියන්නේ අම්මා කවදාවත් අම්මගේ බලාපොරොත්තුවක් නැහනේ මේ බඳු කනක් ලැබේවා කියලා මගේ දරුවට. ඉතින් ඒ නිසානේ අම්මා බලාපොරොත්තු වෙන මට මේ කන දරුවට පිහිටලා නැත්තේ. ඒකනේ කන් ඇහෙන්නේ නැති ළමයි උපදින්නේ අම්මලට. ඒ කන් ඇහෙන්නේ නැති ළමයි උපදින්නේ ඇයි අම්මලාට? කන් ඇහෙන්නේ නැති ළමයි උපදින්නේ කන අම්මට හදන්න බැරි නිසා. අම්මා කියනවා නේද, ඔයා ඔය විදියට හැදුවේ, ඔළුව අත ගගා මම තමයි හැදුවේ කියලා කියනවා නේද? ඇත්ත. එයා හරි කරුණාවකින්, සෙනෙහසකින් අපි හොඳට හදලා ඉපදුනාට පස්සේ, ඉපදුනාට පස්සෙත් එයා හැපි හැපි අපිව පරිස්සම් කරන්න උත්සාහ කරනවා. ඒකට ගනු කරන්න ඕන. අම්මට කන හදන්න බෑ. පරණ කර්ම සංස්කාර විසින් කන චෝසෝත ප්‍රසාදේ හැදෙනවා පින්වත්. එතකොට ඒක හැදුනට පස්සේ ඒක ඇතුලේ මනාප අමනාප වශයෙන් අපි පිළිගැනීමක් සහ ලෝකේ ප්‍රතික්ෂේප කිරීමක් අපි තුල තිබුණට ඒක අපිට ඕන ඕන විදිහට කරන්න බෑ. අපිට ඕන ඕන විදිහට කරන්න බෑ. ඒකයි අමනාපේවත් අපිට අහන්න වෙලා තියෙන්නේ. කොච්චර සල්ලි භාගය හම්බ කරත්, කොච්චර කොයිතරම් දේවල් භෞතික ලෝකේ අත්පත් කරගත්තත්, ඒ කියන්නේ භෞතික ලෝකයේ මොනතරම් දේවල් අත්පත් කරගත්තත් පින්වත්නි, අපිට පුළුවන්ද ද්වේෂයෙන් කියනේ වහන්න නැතුව ඉන්න පුළුවන්ද? ව්‍යාපාද සිතින් අපිට චෝදනා කරන්නේ වහන්න නැතුව ඉන්න පුළුවන්ද? මං කොච්චර සාර්ථකයි කියලා එළියේ ලෝකේ කොච්චර වැඩ කරලා සාර්ථකත්වයේ කරා ගියත්, සාර්ථකත්වයේ කරා මාව ඔසවා තැබුවත්, ඕගොල්ලන්ට පුළුවන්ද අභූතයෙන් මට චෝදනා කරන්නේ ඇහින් නැතිව ඉන්න මට්ටමට කන සංවර්ධනය කරන්න පුළුවන්ද? බෑ. සමහර හුත්තට යාන වාහන, ගෙවල් දොරවල්, ඉඩකඩම්, දේපළ, මිල මුදල් ඔක්කොම හොඳට හම්බ කරගෙන අභූත චෝදනා හඬ වෙනවා, ගර්හාවට ලක් වෙනවා, ද්වේෂ සහගතේ වහඬ වෙනවා, අමනාප සහගතේ වහඬ වෙනවා,
බලාපොරොත්තු නොවන මට්ටමේ කතාවලට මාව අහුවෙලා යනවා. අභූත චෝදනාවලට අහුවෙලා අපමණ නින්දාවට ලක් වෙනවා. ඒ නින්දාවට ලක් වෙන එක අපට නවත්තන්න පුළුවන්කමක් නැහැ පින්වත්නි. ඒ කියන්නේ අපිව නින්දාවට ලක් වෙන එක අපිට නවත්තන්න බෑ. අපි මේ ඉන්න මට්ටමේ සාර්ථකත්වයේ කියලා ලෝකයේ කියන කතාවට එකතු වුණාට. එහෙනම් ඔගොල්ලෝ එක දෙයක් දැනගන්න ඕන. අභ්‍යන්තර සිත දකින්න ඕන, එක අඳුන ගන්න ඕන, එක අඳුනා ගන්න පුළුවන් මට්ටමට සම්මාදිට්ඨිය ඔසවා තබන්න ඕන. ඒත් එක්කම ඊළඟට අපි දකින්න ඕන මේ ලැබුණු ජීවිතය කියලා අපි කියන්නේ. මොකද මේ ජීවිතය කියන්නේ? මේ ජීවිතය කියලා කියන්නේ පින්වත්නි, ඇත්තටම මේ අරමුණු පරිහරණය කරන එකට තමයි ජීවිතය ජීවිතය කියලා කියන්නේ. ඊට වඩා එකක් මේක ඇතුලේ නැහැ. ජීවිතය කියන්නේ මොකද්ද? අරමුණු පරිහරණය කරන එකට. නමුත් ඒ අරමුණු පරිහරණය කළාට ඒ අරමුණු මත අපිට පදිංචි වෙලා ඉන්න බෑ. පදිංචි වෙලා ඉන්න බෑ. ඇයි? ඈති වෙලා නැති වෙලා යනවා. අරමුණු පරිහරණය කරන සිත ඈති වෙලා නැති වෙලා යනවා. ඇත්තටම ජීවිතය කියලා කියන්නේ මේ ලෝකේ බැඳීමේ ප්‍රමාණයට දුක තීරණය වෙනවා. මේ ලෝකේ ලැබීම් තියෙනවා, නොලැබීම් තියෙනවා. එතකොට ලැබීම් සහ නොලැබීම් සහිත ජීවිතය තමයි අපිට තියෙන්නේ. එතකොට ලැබීමේ දැන් අපිට මේ කතාව තේරෙන්නේ නැති වුණාම අපි කරන්නේ මොකද්ද? ලැබීමෙන් ආස්වාදයටපත් වෙනවා, නොලැබීමෙන් දුකටපත් වෙනවා. එතකොට මේ ජීවිතය ඇතුලේ ලැබීමේ පරිමාවට අපි තණ්හා කරනවා. තණ්හා කරන ප්‍රමාණයට දුක තීරණය වෙනවා. අරමුණු පරිහරණය කර කර පරිහරණය කර කර ඒවාට තණ්හා කර කර ඒවා අත්පත් කරගන්න දුවන කමට තමයි ඔගොල්ලෝයි ජීවිතේ ජීවිතේ කියලා කියන්නේ. එතකොට මේ ජීවිතය සතුටින් පිළි අරගෙන ඉන්නවා අපි. ඇත්තට මේක සතුටින් පිළිගන්න ඕන එකක් නෙමෙයි. මේක අවබෝධ කරන්න ඕන එකක්. එතකොට මේ ජීවිතේ සතුටින් පිළි අරගෙන ඉන්න තාක්කල් නෙමෙයිද බලන්න කඩන්ට වැළපෙන්ට සෝසුසුම් හෙලන්න හේතු වෙදින්නේ. නමුත් අපි දැනගන්න ඕන මොකද්ද? මේ ජීවිතේ දුකක් හැටියට. මේ දුකක් දුකක් වෙන මේ ජීවිතේ හැදුනේ කොහොමද? මේ දුක හැදුනේ පෙර අවිද්‍යා තණ්හා උපාදාන ගතියින්. මේ වෙලාවේ ඔගොල්ලෝ ජීවිතේ ජීවිතේ කියලා පරිහරණය කරන අරමුණු ටික ඇතුලේ අවිද්‍යාව මිශ්‍ර වුණොත්, තණ්හාව මිශ්‍ර වුණොත්, උපාදානෙ මිශ්‍ර වුණොත් අනාගතේ නැවත නැවත මේ බඳුම ජීවිතයක් හම්බ වෙනවා. ඒක කොහෙද කියලා අපි දන්නේ නැහැ. ඒක මේ මනුස්ස ලෝකේ වශයෙන් ස්ථිර වශයෙන් කියන්න බෑ. ඒක හරිම හම්බයක්. මනුස්ස ලෝකෙට එන එක හම්බයක් පින්නොත්, මේක ප්‍රකට දෙයක් නෙමෙයි. උපදින උපදින සත්‍යයා තුළ මනුස්ස ලෝකේ කියලා කියන්නේ අහඹු දෙයක්. ප්‍රකට දෙය නෙමෙයි. එතකොට මේක දුකක් විදියට අපි දකින්න ඕන. මේ කතාව අපි දුකක් විදියට දකින්න. දුකට හේතු අවිද්‍යාව තණ්හා උපාදානයි කියලා දකින්න ඕන. මේ ජීවිතය ඇතුලේ අරමුණු පරිහරණය කරන එක ඇතුලේ අවිද්‍යාවෙන් සම්මිශ්‍රණය වුණොත්, තණ්හාවෙන් සම්මිශ්‍රණය වුණොත්, උපාදානෙන් සම්මිශ්‍රණය වුණොත්, නැවත නැවත අනාගතේ නැවත දුක ජීවිතේ නම් වූ දුක සකස් වෙන ආකාරය දකින්න ඕන. මෙන්න මේ දැක්මට අපි කියනවා මොකද්ද? මේ දැක්මට අපි කියනවා මාර්ග සම්මාදිට්ඨිය කියලා. බලන්න අපි සම්මාදිට්ඨිය තමයි ටික ටික හදන්න ඕන. මේ ඇති වෙලා නැති වෙලා යන ජීවිතය තුළ ඕගොල්ලෝ අනවශ්‍ය වටිනාකමක් දීලා තියෙනවා. අනවශ්‍ය වටිනාකමක් අපි දීලා තියෙන මේ ජීවිතේට. මේ ඇති වෙන නැති වෙන ජීවිතයේ ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන ආකාරය තියුණු ප්‍රඥාවකින් අපි දකින්න ඕන. ලෝකේ සමුදයයි නිරෝධයයි පවතින බව දකින්න ඕන. ඒකට අපි කියනවා විදර්ශනා සම්මාදිට්ඨිය කියලා. මෙන්න මේ විදියට අපි ජීවිතයේ දකින්න පුරුදු වුණොත් අනවශ්‍ය වටිනාකමක් මේ ජීවිතයට ගිහින් නැවත නැවත දුක සකස් වෙන එක නවතින්න ගන්නවා. ඒ නිසා මේ දුක නවත්වා ගැනීමට අපිම ඍජුව වැඩපිළිවෙලක් හදා ගන්න ඕනේ. මේක ඇත්තටම මේක ගැඹුරක්, මේකේ මොකක්වත් නැහැ. අපි මේ මෙතනට ආපු මේ දරුවන්ටයි මේ හැමෝටම හරියන ඉතාම සරල ධර්ම කතාවක් කළේ. ඒ දුර මේ ධර්ම කතාව ඇතුලේ අපිට පොඩි හරි උණුසුමක් ලබන්න පුළුවන් නම් අපිට කවදාවත් ජීවිතේ වරදීන්නේ නැහැ. කොහමත් ඕගොල්ලෝ ඉන්න මට්ටමේදී ඉස්සරහට ජීවිතේ වැරදෙන ජීවිතයක් තියෙනවා. දැනුත් වැරදිලා ඉන්නේ අපිට. මේ වයසක අයගෙන් අහලා බලන්න, ලෝකේ හම්බෙන අයගෙන් අහලා බලන්න, ඒගොල්ලෝ කවුරුත් ජීවිතේ සම්තෘප්තිමත්ව ඉන්නේ නැහැ. ඒගොල්ලෝ හැමෝම කියන්නේ අපිට වැරදුණු බව. ඒ නිසා ඉබඳු වැරදුණු ජීවිතයක් සහ ඉස්සරහටත් වැරදෙන්න නියමිත ජීවිතයක් තමයි අපිට තියෙන්නේ. සාර්ථකයි සාර්ථකයි කියලා ලෝකේ ඇතුලේ කවුරු හරි කෙනෙක් කියනවා නම් ඒක බොරුවක් පින්වත්නි. ලෝකයේ ඇතුලේ කොහෙද සාර්ථකත්වයක් තියෙන්නේ? සංස්කාර ලෝකයේ ඇතුලේ, සත්ව ලෝකයේ ඇතුලේ පින්වත්නි, ලෝක නිරෝධේ සාක්ෂාත් කරනකම් කවුරුත් සාර්ථක වෙන්නේ නැහැ. ඒගොල්ලෝ නැවත සක්විති රජ වුණත් ආයෙත් දුකට වැටෙනවා.
සක්විති රජකම කියන්නේ මේ මිහිමත ලබන්න පුළුවන් ඉහළ දෙයක්. සක්විති රජකම වුණත් පින්වත්නි ආයෙත් නිරේට වැටෙනවා. මේ කාලබීලා ඔය ගත කරන සනීප ජීවිතය ඇතුලේ භෞතික සැප සම්පත් හඹාගෙන ගියාට පින්වත්නි ඒ සැප සම්පත් වලට වඩා ජීවිතේ දුක තමයි වැඩි. ඒ සැප සම්පත් වලට වඩා දුක සකස් වෙන මට්ටමේ අභ්‍යන්තරික අර්බුදයක් ඇතුලේ අපි ඉන්නේ. ඒ නිසා අපිට එකම එක විකල්පයක් බෞද්ධයන් විදිහට තියෙනවා. ඒ තමයි සම්මාදිට්ඨිය හදන එක. සම්මාදිට්ඨිය හදාගන්න යාට ලෝකේ අර්බුදයක් නොව අභ්‍යන්තරික වශයෙන් සකස් වන දුකම පේන්න ගන්නවා. එතකොට ඒ දුකෙන් මිදීම පිණිස අවශ්‍ය අවකාශයමයි යාතුල මතුවෙන්නේ. එබඳු අවකාශයක් ගොඩනගා ගැනීම පිණිස තමන්ගේම චිත්ත සංස්කාර සංසිඳුවා ගැනීම පිණිස උපේක්ෂා විහරණය පිණිස අභ්‍යන්තර ලෝකෝත්තර සංසිද්ධිය පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව හැම දිනාටම උපකාර වේවා කියලා අපි දේශනාව සමාප්ත කරනවා.